මිනිපේ ගොවිජනපදයට මාස 3ක පමණ කාලයක සිට වන අලි රංචුවකින් හිරිහැර කරදෙන සිදුවන බව ගොවීන් පවසනවා. දහවල් කාලයේ මහවැලි ගංගාවේ සිටින වන අලින් රාත්‍රී කාලයේ ගම්වැදීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් වැඩි පීඩාවට පත්ව සිටිනවා. අනේ උදේ පහට විතර හතර හමාරට විතර ඇති. හා. අලි තුන් දිනක් ඇවිල්ලා මේ ඔක්කොම ඇදලා කඩන උඩ අපිට ඇහැරුනේ. ඔක්කොම විනාශ කරනකොට. අපි හිතේ මේ වෙන සතෙක් ඇවිල්ලා වහලේ නටනවා වින්දති කියලා. බලනකොට අලි තුන් දෙනා. හරි මිනිස්සු පාරේ ලවනවා. හරි කරදරයක් වෙලා තියෙන මේ අලි කොහෙට ගිහින් දාන්නේ කියලා කියන්න ඕනේ. හදිමින්. මේ උදව්වක් අපිට කරන්න ඕනේ මේ ගොවිතැන් කර ජීවත් වෙන්නේ වනේ මනුස්සු මේ අසාධාරණයක් කර ජීවත් වෙන්නේ නැහනේ. ඒ ගන්න ගෙදරට ගත්ත එක කවද අතට ගත්ත එක මේ කටට දාගන්න දෙන්නේ නැහැ අපිට දැන්. රන්දෙනිකල සහ මාදුරු ඔය රක්ෂිතවලින් පැමිණෙන වන අලින් මෙසේ රාත්‍රී කාලයේදී ගම්වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මාස 3ක සිට ගම්වදින අලින් රක්ෂිතයට පළවා හැරීමට වනජීවී නිලධාරීන්ට නොහැකි වීම ගැන ගම්වාසීන් දැඩි කනස්සල්ල පළ කරනවා. මේ අතර තඹුත්තේගම ඔරුගල්යායේ පිහිට ඇති කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානයේ කසල ආහාරයට ගැනීමට පැමිණෙන වනාලි හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මානවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා. තේකවත්ත රක්ෂිතයේ සිටින වන අලින් වැටද පෙරලාගෙන පැමිණ කුණු කෑමට පුරුදුව ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. දවල්ට කුණු ටික කාලා හන්දෑ වෙනකොට මේ අවට තියෙන කලවැල්ලාව දෙල්නේගම කුඩාවැව උරුගලයාය තෙල්ලිරියාව එතකොට මලිය දේවපුර කියන ගම්මානවල ගොවිතැන් වලට ඔක්කොටම හානි කරනවා. ඊට අමතරව දවල්ටවත් මේ ළමයෙකුට පාරේ බහලා යන්න බෑ. ඒ තරම්ම දැන් වනාලේ උග්‍ර වෙලා. පාන්දර 1:00-2:00 ගෙදර යනකොට දැනුත් තව නාලත් නෑ. දැන් මේ එනකොට දැන් ආපහු එනකොට කොහොම හරි 1:00-2:00 වෙනවා ගෙදර එනකොට. සමහර ගොයියොන්ට අලි වෙඩිත් නෑ. ඒ මිනිස්සු අතරම බයයි. අලි දකින්න කොටත් බයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ හින්දා ඉතින් පුදුම දුකක් එප්පාවල තලාව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවලින් බැහැර කරන කුණු ආහාරයට ගැනීමට පැමිණෙන වනාලි හේතුවෙන් ප්‍රදේශ රසකම ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර අනුරාධපුර තලාව 410 කුමාරැලිය ප්‍රදේශයේ ඉදිකර ඇති ප්‍රමිතියෙන් තොර අලිවැට හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට ලක්ව තිබෙනවා. සම්පූර්ණයෙන්ම බිම පෙරලලා තියෙනවා. කෙසේ වෙතත් මේ අලිවැට සාර්ථක නැහැ. අපි නිතරම කියන්නේ මේ අලි ටික පළවා හැරලා සාර්ථක වැටක් ඉදි කරලා දෙන්න කියලා. අපි කියන්නේ සාර්ථක වැටක් ඔය එල්ලෙන වැටක් තියෙනවා. පුද්ගලික වියදමෙන් එහා පැත්තේ කුඹුරක හදලා තියෙනවා යා වැටක් හදලා. ඒ වගේ ප්‍රායෝගිකව හරියට කරන්න පුළුවන් කාලයක් පවතින දෙයක් ඒ විදිහට කරොත් ඒ වැට සාර්ථකත්වයක් තියෙනවා. නමුත් මේ විදිහ දෙයක් කරලා කවදාවත් මේ වැටක් මේ වගේ වැටක් ගහලා කවදාවත් මේ අලියෙක් නැති කරන්නවත් අලියෙක් මේ කන්ට්‍රෝල් කරන්නවත් බෑ. ප්‍රදේශයේ පවුලු 300ක 400ක පමණ පිරිසක් ජීවත් වන අතර අක්‍රමවත් ලෙස ඉදිකර ඇති අලිවැට නිවැරදි ලෙස සකස් කර දෙන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.